खनिज तेल नीति संस्थावे इंधन आश्रित जनता दिखुपोली मेदीन बल तक लभनवांधन लबाकनीम सदाय पोली मदमा दिए वटे पोली मदी पेट्रोल पिछना वैडी एक अरंतिया बोडक इतर बोडक अरंतिया मुगल कोई वेल अत्र प्रकाश कला ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඇතම් ඉන්ධන හල්වල ඉන්ධන තොග සංගවා ඇති බවයි. මේ අතර හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා පැවසුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතිහාසයේ වැඩිම ලාභ ලැබූ ආයතනයක් බවයි. පෙට්‍රෝලියම් එකට ආතතිය හැදිලා තියෙනවා. හැබැයි අපි පෙට්‍රෝලියම් එක කරනකොට ඉතිහාසයේ වැඩිම ලාභය සනිටුහන් කරන්නට එදා අපිට හැකියාව තිබුණයි කියන එකත් මේ අවස්ථාවේ තමුන්නාසලට කියන්න ඕනේ. ඉතිහාසයේ ලාභ කරා නෙමෙයි ඉතිහාසයේ වැඩිම ලාභය. අපි ඒ වගකීම් දරන කාලේ කරා. තව තින්තන නැබක් අද මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. එමගින් ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගෙන එන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක් ඊයේ දින මෙරට මුහුදු සීමාවට ළඟා වී තිබෙනවා. ලංකා IOC සමගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් සිය ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතු බවට වූ යෝජනා ඛනිජ තෙල් අමාත්‍ය උදේ ගමන්පිල මහතාට ලබා දුන්නා. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ මුදල් අමාත්‍යංශ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි. එවනුවට ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙසට තමා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. රජයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නැති වුණත් කොයි මොහොතේ ඉන්ධන මිල ඉහළ තමයිද යන්න රටේ ජනතාව තුළ ඇත්තේ ප්‍රශ්නයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.